පාසකරන් අපේ YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අද මම කතා කරන්නේ වචාල්දේ හැදින හැටි සහ වචාල්දේ සම්බන්ධ විශේෂ කරුණු කිහිපයක් පිළිබඳව. වචේ සංස්කෘත භාෂාවෙන් බිඳියා වචනයක්. ඒට අර්ථ තුනක් ඇති අතර වචේ යන අකුරු සැරටද දියමන්තියටද ඉසුරුමත් බවටද භාවිතා වෙන බව සඳහන්. වචේ නැත්නම් වචාල්දේ කියන්නේ දෙව්ලොවට අධිපති ශක් දෙවිඳුන්ගේ ආයුධය. ඉතින් මේ ශක්‍ර දෙවියන්ගේ වජ්‍රායුධය සංකේතවත් කරමින් ඈත අතීතයේ පටන්ම වජ්‍ර නිපදවීම සිදු කරනු ලබනවා. වජ්‍ර කියන්නේ ධාර හතරක් හෝ අටකින් සමන්විත හිස් දෙකක් දෙපසින් ඇදී මැදයෙන් තරමක් ගෝලාකාර හැඩයකට මුගුරක් වගේ දෙයක්. දෙපස ධාරාකින් එක් වී ඇති ආකාරයෙන් වගේම ඒ ධාර එක් නොවී වෙන වෙනම උල් හැඩයෙන් යුක්ත ඒවාද තියෙනවා. ඉතින් මේ වජ්‍රායුධය දෙවියන්ට අධිපති ශක්ති විඳු නැත්නම් ඉන්ද්‍රගේ ආයුධය වන අතර එහි උපත පිළිබඳව ඍග්වේදයේ සහ පුරාණ කතා තුල මෙසේ සඳහන් වෙනවා. පුරාණයේ අභි නැත්නම් වීත්‍ර නමින් විශාල මකරෙක් වැනි සර්ප වේශයක් ඇති බලවත් අසුරයෙක් වුණා. ඔහු බොහෝ කාලයක් මහා බ්‍රහ්මයා වන්දනා කරමින් මහා බ්‍රහ්මයාගෙන් අභි අසුරයා වරයක් ලබා ගත්තා. ඒ වරය උනේ එතෙක් පහළ වෙලා තිබුණ කිසිම ආයුධයකින් තමන් විනාශ කරන්නට නොහැකි වීමටත් දෙවමය ලෝහමය කිසිම ආයුධයකින් තමන් විනාශ කළ නොහැකි වීමත්ය. මේ වරය නිසා දෙවියන්ටවත් අසුරයා විනාශ කරන්නට හැකියාවක් ලැබුණේ නැහැ. ඒ නිසා තමන් ලැබූ වරයෙන් උදන් වුණු අභි අසුරයා දෙව්ලෝ ආක්‍රමණය කළා. දෙව්ලෝ පාලනය අසුරයා අතරට පත්වීමෙන් ඔහු දෙවියන්ට ඉෂිවරුන්ට හිංසා කළා. මනුලෝකයට වැසි ලබා නොදීම නිසා මිනිසුන් පවා බොහෝ සෙයින් පීඩාවට පත් වුණා. මේ පීඩාවන් නිසාම ඉන්ද්‍ර හේවත් සක් දෙවියන් විෂ්ණු දෙවියන්ගෙන් උපකාර ඉල්ලා සිටි අතර එවිට විෂ්ණු දෙවියන් පවසා සිටින්නේ අභි අසුරයා විනාශ කරන්නට මෙතෙක් ලෝකයේ පහළ නොවුණු ආයුධයකට සමාන නොවන ආකාරයෙන් එය දියමන්ති නිර්මාණය කළ යුතු බවත් ඒ තුල දියමන්තිමින් දැඩි අස්ති පිහිටා ඇති දදිචි නම් ඉෂිවරයාගේ කසේලු අස්ති පිහිටව යුතු බවත් පවසා සිටියා. ඉන්පසු සක් දෙවියන් දදිචි හමුවට ගොස් මේ පුවත සැලකලා. පසුව ඒ ඉෂිවරයා මේ විපතින් දෙවියන් සහ මිනිසුන් ගලවා ගන්නට ඔහු මරණය වැඳ ගන්නට කටයුතු කළා. ඔහු තම මරණයට පෙර ගංගා බ්‍රහ්මපුත්‍ර ආදී සුද්ධ වූ ගංගා ජලයෙන් පිරිසුදු වී ධ්‍යාන බලයෙන්ම ශරීරය දහණය වෙන්නට සලස්වනවා. ඉන්පසු සක් දෙවියන් දදිචි ඉෂිවරයාගේ කසේරු අස්ති රැගෙන විශ්වකර්ම දෙවියන් වෙත ගිය අතර විශ්වකර්ම දෙවියා එයින් මෙතෙක් ලොව තිබූ කිසිම ආයුධයකට සමාන නොවන අකුණු සැර ඇති කරන වජ්‍රය නිර්මාණය කළා. මේ වජ්‍රායුධය රැගෙන අභි අසුරයා සමග යුද්ධයට ගිය සක් දෙවියන් අතින් අසුරයන් මරණයට පත් වුණා. ඉතින් වජ්‍රායුධයේ උපත එසේ සිදු වුණු බව ඒ පුරාණ සාහිත්‍යයේ සඳහන්. ඒ කියන්නේ වචනේ පරිසමාර්ථ අර්ථයෙන්ම ආයුධයක්. ඒ වගේම යතුරක්. එහෙම නැත්නම් යන්ත්‍රයක්. වජ්‍රායුධය අත දැරිය යුතු වන්නේ ඒ පිළිබඳව නිවැරදි තොරතුරු දැනගෙන. වජ්‍රය කියන දෙයට අර්ථ කිහිපයක්ම තියෙනවා. එකක් වන්නේ අකුණක් කියන්න. දෙවැන්නේ දියමන්තියක්. වජ්‍රය බලගන්නන ක්‍රම කිහිපයක්ම තියෙනවා. බලගත් තෙල් අන්තර්ගත වෙනවා මේ වජ්‍රය තුල. ඒ වගේම තවත් දුර්ලභ පළිඹු වගේ දේකුත් මේ වජ්‍රයේ තියෙනවා. වජ්‍රයේ තියෙන පරිසරයවට කොහේ හෝ අකුණක් ගැහුවොත් වජ්‍රය බල ගැන්වෙනවා. ඒ වගේම මන්ත්‍ර වලින් සිද්ධි කරගන්න පුළුවන්. ඒ වගේම වජ්‍රය තමන් සිද්ධි කළාම තමන්ගේ අතේ උණුහුමට බල ගැන්වෙනවා. වජ්‍රය අත දැරිය යුතු වන්නේ රජුන් ධ්‍යානසුවේ ප්‍රාර්ථනා කරන අයවලුන් පමණයි. ධ්‍යානයට ඉඳගත්තාම වජ්‍රය ඒ සඳහා බොහෝ උපකාරී වෙනවා. වජ්‍රයට බල ගැන්වූ පසු බොහෝ බලයක් පවතිනවා. අතීතයේ වජ්‍රය අත දැරුවන්ගෙන් ශ්‍රේෂ්ඨතම පුද්ගලයා වූයේ පුලස්ති ඉෂිවරයා. පසුව එය මහා රාවණ රජු රජවීමත් සමග එම වජ්‍රායුධය මහා රාවණයන්ට උරුම වෙනවා.
ඈත අතීතයේ සිටම වජ්‍රායුධය භාවිතා කිරීම තුළින් මේ වගේ ප්‍රතිඵල ලබාගෙන තියෙනවා. ශක්තියෙන් ඒකරාශී කරන වජ්‍ර භාවිතා කරනවා. ඒ වගේම රෝගාබාධ සුව කරන වජ්‍රය භාවිතා කරනවා. ඒ වගේම භාවනාව සඳහා භාවිතා කරන්නත් පුළුවන් මේ වජ්‍රායුධය. ඉන්දියානු පුරාවෘත්තයට අනුව වජ්‍ර කියන්නේ විශ්වයේ ඇති වඩාත් බලවත්ම ආයුධය. හින්දු ඉගැන්වීම්වල හැරුණාම බුදුදහම ජෛන ඉගැන්වීම්වල මේ ආයුධය පිළිබඳව සඳහන් වෙනවා. රාමායනයේ හනුමාන් සිය කුඩා කාලයේදී සූර්ය දෙවියන් ගිලින්නට උත්සාහ කරද්දී ඉන්ද්‍ර තම වජ්‍රායුධයෙන් හනුමාන්ට අකුණු සැර එල්ල කර තිබෙනවා. නමුත් ඔහු එයින් කිසිම බලපෑමකට ලක්ව නැහැ. බුදුදහමේ වජ්‍රය කියන්නේ බුද්ධාගමේ ප්‍රධාන නිකායන් තුනෙන් එකක් වන වජ්‍රායනයේ සංකේතය. සංකේතාත්මක සහ චාරිත්‍රානුකූලව මෙවලමක් විදිහට වජ්‍රය භාවිතය ඉන්දියාවේ පමණක් නොවේ ආසියාවේ අනෙක් ප්‍රදේශවලත් ව්‍යාප්ත වූ අතර ලංකාව, ටිබෙට්, තායිලන්තය වගේ රටවලත් බොහෝ කාලයක සිටම වජ්‍ර නිර්මාණයට සහ භාවිතයට ගත් බවට සාධක පවතිනවා. තායිලන්තයේ වජ්‍රායුධය රජුගේ පෞද්ගලික මුද්‍රා විදිහට ඉන්ද්‍රගේ ඡාපය වන අතර තායිලන්තයේ සැම්බුනාත් පන්සල තුළද විශාල වජ්‍රයක් නිර්මාණය කර ඇති බවත් දකින්නට හැකි. ඒ හැරුණා භූතානයේ සංකේතයේ විශ්ව වජ්‍ර හෙවත් දිත්ව වජ්‍ර දර්ශනය වෙනවා. ඒ අනුව සද්දෙවියන්ගේ වජ්‍රායුධය ආශ්‍රයෙන් විවිධ රටවල වජ්‍ර නිර්මාණය කර භාවිතා කරන බව පැහැදිලි වෙනවා. තින් මේ වජ්‍රය විසිතුරු භාණ්ඩයක් මෙන් දකින්නට ලැබුණත් මේ විශ්වයේ පුණ්‍ය වූ ශක්තිය නැත්නම් විශ්වය තුළ ඇති ජීවියාට හිතකර වූ ප්‍රයෝජනවත් විශ්වාස ශක්තියින් ගබඩා කර අවශ්‍ය ආකාරයට හසුරුවා ගන්නට නිර්මාණය කළ එකක්. ඒ වගේම විශිෂ්ට ජ්‍යාමිතික සහ වාස්තු විද්‍යාත්මක නිර්මාණයක්. මේ ආයතයේ දෙපස ඇති නෙළුම් පොහොට්ටු දෙක වැනි කොටසින් විශ්වයේ සහ භූමියේ ඇති ශක්තිය උරා ගැනීම උදෙසා නිර්මාණය වුණු ජ්‍යාමිතික සහ වාස්තු විද්‍යාත්මක උපකරණ දෙකක්. එහි ඇඳ ඇති ගෝලය තුළට ඒ ඇද ගන්නා ශක්තිය එකතු කර වජ්‍රය අතදරන්නට ඒ ශක්තිය සම්ප්‍රේෂණය කරන අයුරින් මෙය නිමවා තියෙනවා. ඒ වගේම මේ වජ්‍ර තුළ අකුණක ශක්තිය ගබඩා කරන්නට හැකි බව පැවසෙනවා. ඒ වගේම මේ නිර්මාණයන් නිතැතින්ම මිනිසා වෙත විශ්වයේ ඇති ක්‍රියාකාරී ශක්තිය ලබා දෙමින් මිනිසා සෞභාග්‍ය කරා ගෙන යන ආයුධයක්. විශ්ව ශක්තියේ බලයෙන් සියලු කටයුතු සාර්ථකත්වයට පත් කර ගන්නා සේම ප්‍රබල මිනිසුන් තම බහට අවනත කර ගන්නට පිරිස් බලය වර්ධනය කර ගන්නටත් අතීත පුද්ගලයන් ඒ උපකරණය භාවිතා කරන බව පැවසෙනවා. මහරාවණ රජුට පුලස්ති ඉෂිවරයා නිම කර දුන් වජ්‍රායුධය දිසා අටකට යොමු වුණු මොහුණකින් යුත් එකක් බවත් පසුව විශ්වකර්ම මුනිවරයා මේ ආයුරින් දෙපසට මොහුණත් ඇති වජ්‍රය නිම කළ බවත් සඳහන්. ඒ අනුව එක යුද ආයුධයක් ලෙස නොව මිනිසාට ශක්තිය ලබා දෙන උපකරණයක් ලෙස මෙම වජ්‍රායුධය බොහෝම ප්‍රසිද්ධ වුණා. ඒ වගේම මේ වජ්‍රයේ හෙවත් ජය කොන්දේය ලංකා ඉතිහාසය තුල පුවත් කිහිපයක්ම පවතිනවා. ඒ වගේම මේ වජ්‍රයේ හෙවත් ජය කොන්දේය පිළිබඳව ලංකා ඉතිහාසය තුල පුවත් කිහිපයක්ම පවතිනවා. ලක්දිව ආරක්ෂා කරන තෙදබලති කතරගම දෙවියන්ගේ දකුණු පළමු අතේ දරා සිටින්නේ මේ මහත් බල ඇති වජ්‍රායුධය. මේ හැරුණාම ලක්දිව එක්සේ සත්කර දුටුගැමුණු රජතුමාට කඳ සුරිඳුන් විසින් එළාර රජු හා සටන් යද්දී අත තබා ගන්නා ලෙසට ලබා දුන් ජයකොන්තය එතුමාට යුද්ධයේ ජය ගන්නට මහත් ශක්තියක් වුණු බව සඳහන් වෙනවා. ඒ වගේම සුරයන්ගේ මහදේවියා විදිහට සැලකෙන ඊශ්වර දෙවියන් අත වූ ත්‍රිශූලයත් මේ වජ්‍රයක් වන අතර ත්‍රිශූලයේ පద్මපාද දෙකක් සහිත වජ්‍රයක් බවට දක්වා තිබෙනවා. ඉතින් අද වෙති මන්ත්‍ර ක්‍රමයේ ප්‍රවේණයන්ගේ මතයට අනුව වජ්‍රයේ හැඩයෙන් නිර්මාණය කරන වජ්‍ර ඉතාම දුර්ලභ බලවත් මන්ත්‍ර කරන අතර මන්ත්‍රයෙන් සිද්ධ නොකළ වජ්‍ර වුණත් ගෞරව සම්ප්‍රයුක්තව සමීපයේ තබා ගැනීම ශක්ති විබැල්ම ලැබෙන්නට හේතු වෙන බව විශ්වාස කරනු ලබනවා.
මේ වජ්‍ර පිළිබඳව වැරදි තොරතුරු මෙන්ම වාණිජ මට්ටමින් මේවා භාවිතා කරන බව අපිට පේනවා. මේවා භාවිතා කළ යුතු නිවැරදි දැක්මක් තියෙනවා. ඒවා හරියාකාරව දැනගෙන මේ වජ්‍ර භාවිතා කරන්න. නැත්නම් ප්‍රතිඵල භයංකාර වේවි. මේ පිළිබඳව ප්‍රශ්නයක් හෝ ගැටලුවක් තියෙනවා නම් අදහස් දක්වන්න. वीडियो एक බලමු සියලුම දෙනාට ගොඩාක්ම ස්තුතියි. वीडियो एक ගැන ඔබලාගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. එහෙනම් මෙවැනිම අලුත් වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි. ඔයාලා තාමත් අපේ channel එකත් එක්ක එකතු වෙලා නැත්නම් අපේ channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. bell icon එකත් සලකුණු කරන්න කරන්න එපා. එතකොට අපි අලුත් වීඩියෝ එකක් තාපු ගමන් ඔයාලට බලන්න පුළුවන්.